Bollywood cinema වලට අලුත්ම නිර්මාණය වන චිත්‍රපටයක් phobia චිත්‍රපටිය. මේ චිත්‍රපටිය ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ යශෝදා phobia චිත්‍රපටිය නරඹුවට පස්සේ චිත්‍රපටිය බලලා ඉවර වුණාට පස්සේ ඔබට චිත්‍රපටිය ගැන අවසානයේදී කියන්න තියෙන මොකද සමස්ත අදහස? සමස්ත අදහස මම මේ ඒක බැලුවෙම මම ආස නිලියක් තමයි මේ රදිකා අපතේ. ඇය නිසාම මේ චිත්‍රපටිය නරඹුවේ මට චිත්‍රපටිය බලලා ඉවර වුණාට පස්සේ හිතුනේ ඇගේ රංගනයත් එක්ක ඒ කියන්නේ එක මාරයි කියන එකක් මට ආවේ මේ නැත්තම් සාමාන්‍ය තියෙති ෆෝබියා සම්බන්ධයෙන් ෆෝබියා නෙමෙයි ඔයක දැන් සයිකොලොජි සම්බන්ධයෙන් තියෙන ෆිල්ම් එකක් නේ එතකොට ඔය වගේ ෆිල්ම්ස් කීපයක් තියෙනවානේ විශේෂයෙන් බොලිවුඩ් විතර නෙමෙයි හොලිවුඩ් පුරේ විවිධාකාර රිසර්ච් මත පදනම් වුණා ඔව් සයිකෝ ඒ වගේ එහෙම ෆිල්ම්ස් එහෙම තියෙනවානේ ඉතින් ඒක සාමාන්‍යයි නමුත් ඇගේ රංගනය ඒක අතිවිශිෂ්ටයි කියලා කියන්න පුළුවන් මොකද එක දැන් හොඳටම දන්න මේ රාධිකා ඉන්නේ කියලා මමත් සමහර වෙලාවට තිගැස්සෙන වෙලාවල් ලැබිලා තියෙනවා මම ඉතාලි මාස කරන චිත්‍රපටයක් ඒක හරි යශෝද දැන් ඔබ රංගන ශිල්පිනියක් වශයෙන් කටයුතු කරන කෙනෙක් විශේෂයෙන්ම දැන් මේ රංගන ශිල්පිනියක් නිසාම රංගනය කියන කාරණේ විශේෂිත වෙන්න පුළුවන් ඔබට චිත්‍රපටය නබද්දි නමුත් මේ රාධිකාගේ චරිතය හැරුණාම මේ චිත්‍රපටයට ආශ්‍රිත වෙන සියලුම චරිත ගැන අපි විශේෂයෙන් කතා කරන්න ඕනේ ඒවායේ රංගනය ගැන ඔබට සම්බන්ධ මාතෘකාව නිසා අපි කතා කරමු මේ චරිත හැම එකකම හැසිරීම ගැන ඒ රාධිකා කියලා තියෙනවා එයාත් එක මේ එක මේ එයා යනවා එයාගේ දැන් එයාගේ මනස වෙනස් කරන්න පුළුවන් කියලා තැනකට එයා මේ පුද්ගලයෙක් ගෙනියනවා ඒ ගෙදර අසල්වාසී නිවසක මේ පොඩි ගෑනු ළමෙක් එයාට මේ එකතු වෙනවා ඉතින් මේ ඒ නිලියගෙන් මේ සෑහෙන ලොකු උදව්වක් ලැබුණා කියලා කියනවා රාධිකා මේ මට නිලියගේ නම මතක නැහැ ඇයත් හොඳ රංගන ශිල්පිනියක් ඇය ඉතාලම මේ කියන්නේ ඒ පොඩි කැරක්ටර් එක හොඳටම කරනවා ඒ වගේම තමයි තව මේ මනු කියන කැරක්ටර් එක තියෙන එහා පැත්තේ තව පිරිමියෙක් කෙනෙක් එයාත් මේ තියටර් එකේ ඉන්න නළුවෙක් ඉතින් මේ තියටර් එකේ ෆිල්ම්ස් වල ඔහොම ඉන්න ඒ එක පිරිසක් එකට එකතු වෙලා මේ වැඩ කරනවා ඉතින් හරිම තාත්වික ඒගොල්ලන්ගේ රංගනය යශෝදා මේ රංගනය ගැන කතා කරද්දී මේ රාධිකා කියන්නේ ඉන්දියා සිනමාව ගත්තාම ඉන්දියා සිනමාවේ විවිධාකාරයේ චරිත කරන කෙනෙක් විශේෂයෙන්ම මොකද මේ ෂෝට් ෆිල්ම් සරහා රාධිකාගේ චරිත විශාල වශයෙන් අපි දකින්න ලැබෙනවා සහ රාධිකා ටිකක් කමර්ෂල් ටයිප් ෆිල්ම්ස් වලට වැඩිපුර සම්බන්ධ වෙලා හිටපු කෙනෙක් නමුත් දැන් වෙද්දී ඒ කලාත්මක සිනමාවත් එක්ක ගනුදෙනු කරනවා වැඩි රාධිකාගේ මේ චිත්‍රපටයේදී තියෙන රංගනය අපි විශේෂයෙන් කතා කරන්න ඕනේ ඒ චිත්‍රපටයේ ආරම්භයේ සිට අවසානයේ දක්වාම ඇගේ හැඟීම් ප්‍රකාශනය වගේ විශේෂ කාරණා ගැන මොකද මේක ඔබට සමීපයි ඔබ රංගන ශිල්පියා නිසා අපි කතා කරමු රාධිකාගේ මේ විශේෂිත රංගන හැකියාව හැකියාවගේ එයා කියලා තියෙනවා මේ මේක කරන්න යා මේ ડોක්ටර්ස්ලව හම්බ වෙලා තිනෝ ෆිසිකලි වගේම මේ මෙන්ටලි ડોක්ටර්ස්ලව හම්බ වෙලා ඒ වගේන සාකච්ඡා කරලා ඒ වගේ මේ පේෂන්ට්ස්ලව බලලා තිනවා මේ එයා ඒ ආශ්‍රිතව මේ කියන්නේ රිසර්ච් කරලා ඔව් රිසර්ච් කරලා තිනේ ඒකට වෙනම ප්‍රිපෙයා වෙලා තිනවා එයාගේ ළඟම දන්න කියන කෙනෙකුත් ඉඳලා තිනවා මේ ෆෝබියාවට කියන්නේ ඇගොරාෆෝබියා කියලා ඒක තියෙන ඒ ෆෝබියා එක තියෙන යා දන්න යාළුවෙක් ඉන්නවා. ඉතින් යාට ඒකත් සමීප වුණා මේ මේක කරගෙන යන්න මේ ඔබ හිතන්නේ රාධිකා ඊටම සාර්ථක සාර්ථක රංගනය. සාර්ථකයි. එයා කියලා තියෙනවා මේ මේක මෙන්ටලි එකත් එක්ක යන නිසා එයා කියලා තියෙන බයොලොජිකලි ඒක එන්න ඕන නැචරල් එන්න ඕනලු. එයා ඒක කරන්න ඊටම ආසාවෙන් ඉඳලා තියෙන. එයා ඒකට සෑහෙන කැප වෙලා තියෙනවා. මාස 3ක් විතර වගේ එයා ඒ රිසර්ච් එකේ එකත් එක්ක ෆිල්ම් එකත් එක්ක ඉඳලා තියෙනවා. ඉතින් ඒක පේනවා ෆිල්ම් එකත් එක්ක බැලුවම මේ සියුම් දේවල් තියෙනවා. ඉතින් එයාගෙන් ගන්න පුළුවන් දේවල්. ඒ වගේම එයා කියලා තිනවා ඒක දැන් ඒ ෆිල්ම් එකත් එක්කම ඉඳලා එක්තරා අවස්ථාවක එයා ගෙදර ගිය වෙලාවක එයාට පොඩි සද්දයක් ඇහෙලා තිනවා මේ ලී හදන මොකක් හරි. එයා ඒකට පවා බය වෙලා තියෙනවා. හරිද? එයා හැම කෙනෙක් නෙමෙයි. නමුත් අර චිත්‍රපටියත් එක්කම ඉඳලා ඒ චරිතය ඇතුළ ජීවත් වෙලා නිසා එහෙම දෙයක් යශෝදා දැන් රංගන ශිල්පිනියකට හෝ ශිල්පියෙකුට මේ වගේ චරිතයක් ලැබුණාම ඒ චරිතය වෙනුවෙන් රිසර්ච් එකක් කරනවා කියන්නේ කොච්චර වැදගත්ද ඔබ ඔබගේ අත්දැකීම් එක බලද්දි ඒ රිසර්ච් එක අපිට මම හිතන්නේ නළුවෙක්ට විතරක් නෙමෙයි ඕනම කෙනෙකුට ඒ කියන්නේ ඒක අපි කිව්ව සිනමටෝග්‍රාෆර් ගත්තත් එයාටත් මම හිතන්නේ රිසර්ච් එක තියෙනවා හැමෝටම කරන නොකරන අය ඉන්නවා ඒක තම තමන්ගේ විදිහත් එක්ක කරත් නොකරත් නෑ එහෙම එකක් නෙවෙයි කියන්නේ කරන්න ඕනේ එතකොට තමයි අපිට අමතර දැනුම එන්නේ ඒක තමයිගේ පැෂන් එක ඒ ඇක්ට් එකට තියෙන ආසාවත් එක්ක එන එකක් කියලා මම හිතන්නේ
මේ මමත් එහෙම ඔව් අපේ දැන් ෆ්‍රැන්සිපනි චිත්‍රපටය ගත්තත් අපි මේ කට්ටිය නිතරම කතා බහ කරලා තියෙනවා මේ චිත්‍රපටය රූගත කිරීමට කලින් එතකොට දැන් ඊට අමතරව මම වෙන අර ටෙලි නාට්‍යයකට ගොළු තාත්තා ටෙලි නාට්‍ය රංගනයේ යෙදෙන්න ගියත් මම ආයි ආපස්සට යන්න ඕන මොකද පාසල් කාලයක චරිතයක් තියෙන මට ආපස්සට ගිහින් මට ඒ කාලේ වයස් සීමාව ගැන පොඩ්ඩක් හිතන්න සිද්ධ වෙනවා ඒ වගේ දේවල් තියෙනවා යශෝද දැන් ඔබ රංගන ශිල්පියා නිසා මේ ප්‍රශ්නේ අහන්නේ රදිකාට ලැබුණ මේ වගේ චරිතයක් මම අපි උපකල්පනය කරොත් මේ වගේ චරිත නිර්මාණය වුණා චිත්‍රපටයක් කියලා අපි ලංකාවේදී මේ වගේ චරිතයක් ලැබෙන එක රංගන ශිල්පිනියකට කොච්චර වැදගත්ද මං ආසයි ඒ වගේ චරිතයක් මට ලැබෙනවා නම් මොකද මං හරි මාසෙ මොකද මං හිතනවා අපි සාමාන්‍ය ජීවිතයේ ඒවා කොහොම හරි අපිට ඇඳා ගන්න පුළුවන් මොන විදියකින් හරි නමුත් ඔය වගේ මොකක් හරි මෙන්ටල් ඩිසෝඩර් එකක් ගැන තියෙන චරිතයක් හම්බුනොත් ඒක හරිම අමාරුයි කරන්න චරිතේ ජීවත් වෙන්න වෙන ඒ දැන් රාධිකා කිව්වේ එයාට ඒ කාලය තුරතේ එයාට උණ හැදුනා නමුත් ඒ තියෙන කැරක්ටර් එකේ ඩෙප්ත් එක එනර්ජි එක හැමදේම පවත්වාගෙන යන්න සිද්ධ වෙන අපිට ඒක කියලා අතාරින්න බෑ මෙන්ටලි එක ඉතින් මේ මන්නම් ආසයි වගේ එහෙම අපි හරි ආසයි ඇත්තටම මේ එහෙම චරිතයක් ඒ ආසාවක රංගන ශිල්පිනියක් විදිහට ඒක බලද්දී දැනෙන හැඟීම ඔව් ඒ කියන්නේ හරි ඒ චරිත එවැනි චරිතයක් හම්බ වෙනවා නම් ඒක මාරයි ඒ මම හිතුවේ ඒ නිලිය හරිම වාසනාවන්තයි කියලා හරි එහෙනම් දැන් මේ කාරණේ අපි ගත්තොත් ලංකාවේ සංස්කෘතියත් එක්ක ගත්තාම විශේෂයෙන්ම මේ සංස්කෘතික කාරණායක බඳුණු කාරණයක් ලංකාව විතරක් නෙමෙයි ඉන්දියාවේ ගත්තත් ඉන්දියාවෙත් මේ කාරණේ හරි සංස්කෘතිකයි මේක මිනිස්සු අදහන අදහිලි විශ්වාස මේ සියල්ලත් එක්ක පදනම් වෙන එකක් නමුත් මේක අපි මනෝවිද්‍යාත්මකව විග්‍රහ කරන්න ගත්තොත් මේක රෝගයක් මානසික ව්‍යාධියක් එතකොට දැන් මේ දෙක අතර දෝලනය වෙන මේ වගේ සිදුවීම් අපිට ලංකාව පුරාමත් ඕන තරම් අහන්න දකින්න ලැබෙනවා අපිට හරි සාමාන්‍ය ජීවිතයේදී ගෙමින් පරිසරයට ගියාම මේක හරි සාමාන්‍ය කතාවක් වෙනවා නමුත් මේක මනෝවිද්‍යාත්මක විග්‍රහයේදී ඊට වඩා වෙනස් කාරණයක්. දැන් ඔබට තියෙන අත්දැකීම අනුව මේක ශ්‍රී ලංකාවට බලපාන තත්ත්වය කොහොමද මේ වගේ මානසික ව්‍යාධීන් කියන එක? ඔව් මොකක් හරි දෙයක් වෙච්ච ගමන් කට්ටිය මේ ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන යනවට වඩා කරන්ට අග්ගාලා මේ දෙහි ගෙඩියක් මොනා හරි දෙයක් තමයි කො හඳහන බලන එක බෝධි පූජාවක් තියෙනවා. ඒවයි ඇත්ත නැත්ත මම දන්නේ මම එච්චර විශ්වාස කරන්නේ එහෙනම් එහෙනම් අපි හිතන පතන හැමදේම මේ විදිහට සිද්ධ වෙන්න ඕනේ. එහෙනම් ඉතින් අපිට ජනාධිපති පවා වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙන්න ඕන. මේ දැන් ඒ චිත්‍රපටෙත් තියෙනවා ඒගොල්ලෝ එහෙම විශ්වාස කරන මිත්‍යාවක් කියලා. නමුත් ඒක අන්තිමට මේ හාස්‍යයක් බවට පත් කරන මේ ඩිරෙක්ටර්ම මේ ඒ ඒගොල්ලෝ අර හිතනවානේ මේ ගෙදර හිටපු ගෑනු කෙනා මැරිලා කියලා අන්තිමට ඒගොල්ලෝ ඒ පහනක් පත්තු කරලා ඒ දේවල් කරනකොට ඇත්තට මේ ගෑනු එක්කිනා එනවා. කියන ජීවත් වෙනවා. ඒත් තේරෙන එක බොරු මිත්‍යාවක් ඔළුවේ තියෙන. මේ ඉතින් අපේ ලංකාවේ තාමත් තියෙන අය මිත්‍යා ඇදහිලි. ඔය ගත්තාම තොවිල් ගත්තාම රට යකුම ඔය වගේවත් මනෝවිද්‍යාව හා සම්බන්ධ වෙලා තියෙනවා රට යකුම රිද්දයාගේ. සහ ඒ ඇදහිලි සහ විශ්වාසය ඇතුලේ මනෝවිද්‍යාත්මක පදනමක් තියෙනවා සමහර ඒවා ඇතුලේ. සමහර ඒවා ඒකත් කියන්නේ දැන් ඔය කියා ඒ රට යකුම ඒවා එහෙම එක ගත්තොත් කියන්නේ මේ කියන්නේ ඔය ඒව පවත්වන්නේ වන්ද ස්ත්‍රීන්ට දරුවන් ලබා ගන්නනේ ඒ කියන්නේ ඒක කාන්තාවක් වුණාම පිරිසිදු වෙන්න ඕන තමන්ගේ පවිත්‍රතාවය තියෙන්න ඕන ස්වාම පුරුෂයා ඉස්සරහා ඉන්න ඕන විදිහ මනසට දාන්න කෙලින්ම එතකොට තමන් දැනගන්නවා මේ යකුදුරෙක් ඇවිල්ලා යා ස්ත්‍රියක් විදිහට සමාරෝපණය වෙලා ඒක පෙන්නනවා ඉතින් මේ ඔක්කොම මනස මම හිතන්නේ චිත්‍රපටයනොත් තියෙන්නේ එහෙම අපි චිත්‍රපටි වලිනුත් ඒ අපේ මිනිසුන්ගේ පොඩි දෙයකටත් තියෙන ඒ වගේ මිත්‍යා මතය තමයි ඔළුවට ගන්නෙ කෙලින් එකපාරට මම හිතනවා ඊට වඩා විද්‍යාත්මක දේවල් තියෙනවා අපේ මනසට බලපාන හරි යශෝදා මේ ඔබ දැන් රංගන ශිල්පිනියක් විදිහට චිත්‍රපටයක් නිර්මාණයට දායක වුණා සහ ඒ චිත්‍රපටය ඉතාම සාර්ථක විදිහට තිරගත වුණා ඉදිරියේදී ඔබ දැන් මේ සැලසුම් කරපු වැඩ කටයුතු මොනවද අපි ඒකන කතා කරමු එහෙම ඉදිරියට සැලසුම් කරපු එහෙම විශේෂ දේවල් නැහැ මොකද අපි වගේ නිර්යන්ට එහෙම ලොකුවට කියන්නේ නිර්මාණ වලට සම්බන්ධ වෙන ලැබෙන්නේ නැහැ ඇත්තටම අවුරුද්දකට සැරයක් වගේ මොන හරි දෙයක් කරයි මම මේ අවුරුද්දේ ගොඩක් කෙටි චිත්‍රපට වලට දායක වුණා මේ පාර ඇජෙන්ඩා 14 එකේ පළවෙනි උතාවට ඇජෙන්ඩා 14 එකෙන් මේ නළුවට සහ නිලියට මේ හොඳම නළුව සහ නිලිය
මට සම්මාන දුන්නා. එතන මට මුදුම නිලි සම්මාන ලැබුණා. ලැබෙන අවුරුද්ද කියලා හැම ලොකු විශේෂ දෙයක්වත් නැහැ. ඉතින් හොඳ නිර්මාණයක් આવුවත් බාර ගන්නවා.